ඔකපඩි කවරුතාස කරන රස්සම රස සෞබර හරියටම හදාගැන කොහමති කියලායි හැමංවැලට කියල දෙන්න හදන්නේ. සෞබර කාලතියනයි නන්දන්නවා මේක කොච්චර රසවත් කෑමක්ති කියලා ඉතිං කඩින් බිස්කට් කියන නතිව චූටි දරුවන්ට වනත් මේ විදිහයට ගොඩක් ලේසියෙන් ගලාබයට එවගේින් පිරිසිදුවට ගෙදරම සෞබර හදල දෙන්න පුළුවක් මේක හරිම රසවත් බිස්කට් එකක් ඇ ටික්වැඩිරකාලයක් තියාගන්න ඕන්න උළම් වදිනේ නැති වෙන්න වීදුෘුබෝතලයක දාලා හොඳි බහල තියාගන්න එ අපි පළමු මේ රසමලස සෞබර හදාගැනි කොහොමද මන අදපට අනිකරන්න කියලා අපට ඕන වෙනවා සෞටිකක් ග්‍රම් හැඩක්මං අරගෙන තියෙනවා ිස්කට් කොඩු ඇම ැනම් පාංකොඩු මං අද අරගෙන තියෙන පාංකුඩ ටිකක් මට විස්කට්කුඩු හවා ගන්න තිබුණ නැහැ ඒක නිසා පාම්පෙති හතරක් විතර ලෙන්ඩකප් එකට දාළ මෙ විදියට ගුඩු කළ ගත්තා මෙතනි ග්‍රෑම් අසුවක් තියෙනවා තව අපට ඕන වෙනවා සිනිග්‍රෑම් හැටක් සහ ගාගත්ත පොල්ග්‍රෑම් හැටක් සවර රුලන්ග්‍රෑම් පණහකොත් මං අරගෙන තියෙනවා මොල්ලිම සෞටික බැදගන්න ඕනේ තෙල්මනු වධාන නැතිම මෙ විුදිට පැෑන් එකක් රත්වවෙන්න දේලා සෞටික දාල විනාඩි දෙකක් තුනක් විතර බැදගන්න සම්පූර්ෙන් පාටි වෙනස්සනකම් බැදගන්න එපා මේ වගේ යන්තමිල්ලා රන්වන් පාටක් වගේනකොට සෞටික අයිංකරගන්න බාජනෙ ඒවගේම රොලන්ටිකත් මෙයුදියට විනාඩියක් දෙකක් විතර පැදරගන්න. එමනං අපි සෞබර ටික හදාගම්මු ලි ම පොලි එකතු කරගන්නවා ඔලට කැමිතිරන් දෙෙසි ඇතත්ක් කොකොට දාගන්න පුළුවන්. එළඟට පාංකුඩුටික සීනි ලොුකු දෙෙහැදි කාලක් වගේ එකතු කරගන්නවා. ඊළඟට මටිකො හොඳී මිශ්‍ර කරගන්න මං පාංකුඩු අරගෙන තියෙන නිසා මේක ටිකක් එෙත ගතියට තියෙනවා. ස්කුුවගේ ගන්නවා කටිකක් වවිල මි්ණයක් මයිට හැදන්නේ ඒම නෝතින් යාට පුළුව වතුුමේසෑන්දි දෙකතුනක් එකතු කරගන්න. ඉළග මමකට රුලන්ටික එකතු කරගන්නවා රලාන්ටික අපි බැදලයිති යෙන්නේ රුලන්ටිකත් එකතුරගෙන හොඳින් අනාගන්න. අවසානයට අපි බැදගත්ත සෞටික එකතු කරගන්නවා මෙවිදියට හොඳින් අනාගන්න ඉඟට මේ විදියට අතින් තද කරහම වෙන මේක තමයි අපි හදාගන්න ඕනේ පාදම අතින් තද්ද කරහම මෙ විදියට ඒ හැඩෙම්ම හිටින්න ඕනේ එම නැ්දෝ අතින් තදකරහම වියලිලා විස්සිරිලා යනවන තව වතුරටිකක් වතුර මේ සෑදි දෙගතුනක් වගේ එකතු කරගෙන හොඳින් අනාගන්න බිකට්කුඩුවගේ ගත්තනම් එකට වතුරටිකක් එකතු කරගන්න වෙනවා මොකද වියලිගතියට දයෙන නිසා මං පාකුඩු ගත්ත නිසා වතුර එකුතු කර ගත්ත නැහැ. ති මංහිතන ඔයට මේක පදමට අනාගන්න පුළුවන් වේ වි කියලා වැඩි දෙයක් නෑ අතිංහලල තදකරද්දි ඔොඳට තද වෙලා ඒශේප්යකට හිටිනවන ඒ තමයි පදම හරි අපපි මිශ්්‍රණය හදාගෙනෙව රැයි ඉළඟට මේ මිශ්්‍රණය ලෑල්ලකදාල තුනීකරගන්න ඕනේ ගොඩක් තුනිවට තුනී කරන්න එපා ඒවගේම ගොඩක් ගැනකමට ගන්න එපා සාමාන්‍ය මාර්බිස්කට් එකක වගේ උසක් තියෙන විදිහට තුනී කර ගන්න. ඊළඟට මේ තුනීකරගත්ත මිශ්‍රණය අපි කඩර එකකින් කැමති හැඩ එකට කපාගන්න ඕනේ සාමාන්‍ය සෞබරතයන රෝමට නිසා රවුන් හැඩේ කටර එකකින් කපාගන්න පුළුවන් නැත්නම් බෝතල්පයෙනකුුණ භාවිත කල්ල කපන්න පුළුවන් එම නැත්නම් විදිහයට විදුරුවක් භාවිත කල්ලත් කපාගන්න පුළුවන් මේ වගේ ගන්නකමිට තමයි තියෙන් ඕනේ ඉළඟට මම තෙල්කඩ දස්සයක් දා අපපු ්‍රයකට මේක තියාගන්නවා ම මේක අවදිිකට දාළතමයි බේකරගන්න හදැන්නේ ඔයාට අවන්න එකක් නැත්තා ඇල්ලිපේවුනත් මවිතියට හදාගන්න පුළුව නාස්ටික් පාජනයක එමනත් න සස්පාන් පියනක වගේ තියලා වනා අඩි දාහයක් පහළුවක් විතර අඩුගින්දර දෙපැත්තරත් කල්ල ගන්න දකඇ මිණේ ඔකොමිවරන එක තුනී කරගෙන මෙ විදිරමන් කප්පා ගත්ත දැන් අවන්නකට දාගන්න හදන්නේ විෂ්නත්වය ඒකසේ පණහට වගේ තියල්ල විනාඩි විස්සක් විතර බේකරගන්න ඉති අවදගේෙන් අවන්න එකට උෂණත්්‍ය වෙනස්සරන නිෙසා ඔයා චුට්ටක් බලගන්නක ගොඩාක් වෙලානම් බේකරන්න එපා එමනොත්තිකක් හයියට වගේයනවා. මෙති එන්න විනාඩි විස්සකට පස්සේ. තිය අපි හදාගත්ත සෝබර ටිකක ගොඩාක් සුවඳයි බේවනකොට ඉති උුණුනු එම රැස බලන්න ඕන නිසා මං ඉගුරුදාල තේඒකුත් හදාගත්තා නැටත් පුළුවන් විුදත ගොඩක් ලේසියෙන්ම ඔොයාගන්න පොහස සෝම ්‍රෝබයකුතු කරගෙන රස්සට සෝබර හදර ලස බලන්න මේකගෙන මොරෝම හරි ැටලුවක් තියෙනවනා යටිින්ක මෙන්ටිකක්කතිද අහන්න සෝබරගන්නාස යාලුවන්න ඕන විීඩිය එක යාලටත් බලන්න ශයා කරන්න am <im> mi a maletwidi ka King ab biima hambolmo